දැන් ඔබ වෘත්ති සමිති නායකයෙක්ද ඔබ ආණ්ඩුවේ නියෝජිතයෙක්ද ඔබ තුමාලගේ වෘත්ති සමිති ව්‍යාපාරවලටම නැවත කඳුළු ගෑස් ගහන්න නියෝග දෙන්න ඔබ තුමාලටම සිද්ධ වෙන්න පුළුවන් කොහොමද මේ කළමනාකරණය කරන්නේ රොෂාන් වෘත්තිය සමිති ව්‍යාපාරය තවදුරටත් උරුසම්ති ලෙසත් අපි ශක්තිමත්ව උරුසම්ති ව්‍යාපාරය අපි සතුව තියෙනවා ඒ වගේම දැනුත් අපි වෘත්ති සමිති තමයි කරන්නේ ඒ වගේම දේශපාලන ව්‍යාපාරයස අපි අපේ ආණ්ඩුවේ වැඩෙත් කරමු එහෙනම් දැන් අපි ආණ්ඩුවක් හදාගත්තේ ආපහු වෘත්ති සමිති එළියට බහැලා කෑ ගහලා ඇමති රැංගිල්ලෙන් එනලා කියන්න නෙමෙයි වෙන්න ඕනේ වැඩේ කතා කරලා ඇමතිත් එක්ක කතා කරලා කියනවා මේක තමයි කරන්න ඕනේ වැඩේ අය බොරුවට ගිහිල්ලා වෘත්ති සමිති ගැනලා දවසක් වැඩ වර්ජනය කළා ඔක් කියන්න ඕනේ එහෙනම් ආණ්ඩුව හදන්න ඕනේ ඒ කියන්නේ වැඩ වර්ජන අඩු වෙයි රටේ අනිවාර්යෙන් ඒ කියන්නේ රොෂාන් දැන් අපි ආණ්ඩුවක් හදා ගන්නවා අපි ආණ්ඩුවක් හදාගෙන අපි ඇවිල්ලා මේ උද්ඝෝෂණ කරලා වැඩ වර්ජන විදුලි බල මණ්ඩලෙ මෙහෙම කරන්න අපි ආණ්ඩුවට මාර වැඩක් නේ එහෙනම් අපි ආණ්ඩුව හදන්න ඕනේ අපි හැමෝටම සමිති නිහඬ කරනවද නිහඬ නෙමෙයිනේ සාකච්ඡා මේසේ තමයි මේ ක්‍රියාවලියේ සක්‍රීය කොටසක් තියෙන වෘත්ති සමිති වලට සක්‍රීය දායකත්වයක් තියෙනවා ඔවුනොත් මේ ක්‍රියාවලිය ඇතුලේ රට හදන වැඩපිළිවෙල ඇතුලේ කොටස්කාරයෝ. ඒතර ජාතික සේවක සංගමයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ අනුකුත් දේශපාලන පක්ෂවල වෘත්ති සමිති කියලා. ඒ වෘත්ති සමිතිය එළියට බහලා කිව්වොත් අපේ අයිතිවාසිකම්. ඔව් අයිතිවාසිකම් නම් ඉල්ලන්න කිසි බාධාවක් නැහැ කාටවත්. පාරට බහලා විරෝධතා පැවැත්තුත් වඩා වැරුවොත් අපි ඒ ඔක්කොම අයිතිවාසිකම් නොදුන්න නිසා ගුරු සේවක අයිතිවාසිකම් නොදුන්න නිසානේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදන්නේ. අවුරුදු 76 විශ්වාසද මේ වෘත්ති සමිති වැඩ කරන්නේ අවංකවම මේ දේශපාලන වමනාවට විතරක් කියලා. අනිවාර්යෙන් එහෙම නැත්නම් ඒගොල්ලන්ට අද වෘත්තීය සමිතිය ඔබලා අපහසුතාවයට පත් කරන්න ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේ එහෙම සැලසුම් දෙන්න දේශපාලන පක්ෂවලද වෘත්ති සමිති නායක පාර මේ අපි පොඩි ළමයි නෙවෙයි මේ ඔබ කියන ආකාරයට සැලසුම් සහගතව අපේ ආණ්ඩුව පීඩනයක් දෙන්න ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ආණ්ඩුව වට්ටන්න කුමන්ත්‍රණ දියත් වෙන්න පුළුවන් අපි නෑ කියලා කියන්නේ කඳුළු ගෑස් ගහන්න මේ බැටන් පොල් ප්‍රහාර දෙන්න මේ හැබැයි ඉතින් අපි සාකච්ඡා අපිත් ওই සටන කරපු මිනිස්සු නේ රසාන් පොළොව දඳුළු ගෑස් ගහන්න කලින් බැටන් ප්‍රහාර දෙන්න කලින් ඔය දේශ ඔය වෘත්ති සමිති ව්‍යාපාරේ ඉන්න අය අපිත් එක්කත් වැඩ කරපු අය නෙන්නේ නේ ඒ නිසා අර මෙහෙමනේ අර අඬන්ඩින් එක ඇඟිල්ලෙන් අයින්ද බා කියලා අපි කතාවක් තියෙන්නේ ඔව් ඒගොල්ලෝ එන්නේ අඬන්න නම් ඉතින් අපි ඇඟිල්ලෙන් අයින්ද යන්නේ ඒ නැතත් ඒගොල්ලෝ අඬනවා හැබැයි ඒ නිසා අපිට කඳුළු ගෑස්වත් බැටන් පොළුවත් මොකුත් ඕනේ නැහැ අපි හොඳට භාෂාවක් දන්නවා ඔබ කිව්වාගේ පොළොව හොඳට අඳුරන මිනිස්සු අපි නැටුම අපිට කියලා දෙන්න ඕනේ නැහැ නේ